chaffinch. අවුන්සයක් පමණ බර ඇති මේ පුංචි කුරුල්ල හිසේ සහ බෙල්ල වටේ ලා නිල් පැහැති පිහාට පිරුණු කුඩා පක්ෂී. යුරෝපයේ සහ දකුණු ඇමරිකාවේ බහුලව දකින්න පුළුවන් මේ විශේෂය වසන්තය හා ගිම්මාන ඍතු අග තමන්ගේ වර්ගය බෝ කිරීමේ කාර්යයට සූදානම්ව සිටිනු. පිරිමි කුරුල්ල මේ කාලය තුලදී සිය කිරිල්ලියගේ අවධානය දිනා ගන්න තප්පර දෙක තුනක් දිග හඬක් නිකුත් කරනවා. පියානෝ ස්වර ඛණ්ඩයක් වගේම එය අතිශයම මිහිරි. මේ චැෆින්ච් ගීතය මානව උපභාෂාමින් කලාපෙන් කලාපයට වෙනස් වන අතර මෙය විද්‍යාඥයන් අතර බොහෝ ආකර්ෂණීය හා පර්යේෂණ සඳහා මූලාශ්‍රයක්. බෙල්ජියමේ අවුරුදු 400ක් පැරණි ක්‍රීඩාවක් වන වින්කෙන්ස්පෝට් නොහොත් වින්කෙන්සෙටින් පින්ච් වාඩ් වීම ආරම්භෙන්නේ මෙවිටයි. බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් කලාපේ පැරණි ලන්දේසි භාෂාව කතා කරන ජනතාව මෙම කාලයේදී පිරිමි පින්ච් කුරුල්ලා අල්ලා එලියකෝ කුරුල්ලාට නොවැටෙන ලෙස ඉතාමත් කුඩා ලී පෙට්ටියක ඌසිර කරනවා. පසුව මෙම කූඩු මහපාරක් අයිනේ එක පෙළට තබා තරඟකරුවන් ඔවුන්ගේ ලී කුරුළු කූඩු තමන්ගෙන් අඩි 6ක් පමණ දුරින් තබා අයිතිකරු හෝ පුහුණුකරු කූඩුව ඉදිරිපිට වාඩි වී දිගුරිටක හුණු සලකුණු භාවිතා කරමින් අන්ධකාරයේ සිර වී සිටින කුරුල්ලා ගායනා කරන වාරගල් නිරීක්ෂණය කරනවා. ගණනය කරනු ලබන්නේ තප්පර දෙකකට වඩා වැඩි කටහඬවල් පමණයි. පැයක් තුල වැඩිම වාර ගණනක් ගැයූ කුරුල්ලා ජයග්‍රහකයා ලෙස ප්‍රකාශයට පත් කරනවා. පසුව බෙල්ජියම් මිනිස් ප්‍රජාව පින්ච් කුරුල්ලාට දැඩි අඳුර හුරුවනු පිණිස අහිංසකයාගේ දැස් රත්කනලලද ඉදිකටුවකින් එන අන්ධකර දමන ලදුවා. එවිට එම කුරුල්ලන් වඩා මිහිරට වඩා වැඩි වේලාවක් ගැයුවා. පළමුවන ලෝක සංග්‍රාමයේ ප්‍රවීණයන් විසින් මෙහෙවන ලද උද්ඝෝෂණ වැලකට ස්තුතිවන්ත වන්නට 1920 ගණන්වලදී මෙම දැස් අන්ධ කිරීමේ ක්‍රියාවලිය බෙල්ජියමේ තහනම් කරනු ලැබුවා. සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කතුවරයෙකු හා කවියකු වන තෝමස් හාඩිද අන්ධ කුරුල්ලා කාව්‍ය හරහා මෙයට විරෝධය දක්වා තිබුණේ මෙසේයි. තෝමස් හාඩි මෙසේ ලියා තිබුණා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව රත් වූ ඉදිකටු ඔබේ දැස් අන්ධ කළ පසුත් ඔබට කෝපයක් නැතිද? ඔබ කෙසේද මෙලෙස ගයන්නේ? අද වන විටත් මේ අහිංසකීන් කුඩා අඳුරු පෙට්ටිවල තබා ඇති අතර එය කුරිරුයි. 2007 සෑම වසරකම කුරුල්ලන් 10,000ක් 13,000ක් පමණ මේ අයුරින් සිරගත කරනු ලබතැයි ගණන් බලා තිබෙනවා. ෆ්ලෙමිෂ් පක්ෂි ආරක්ෂණ සංගමය කියා සිටින්නේ දැනට වහල්භාවයේ සිටින බොහෝ පක්ෂීන් නීති විරෝධී ලෙස සිර වී සිටින පක්ෂීන් බවයි. 2002 යුරෝපා සංගමය පින්ච් අල්ලා ගැනීම තහනම් කළද පසුව 2017 ඔවුන් කලකිරවමින් බෙල්ජියම මෙම අසාමාන්‍ය ක්‍රීඩාව ෆ්ලෙමිෂ් සංස්කෘතික උරුමයේ ලේඛනයට ඇතුළත් කරනු ලැබුවා. මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියක් බව කරුණාවෙන් සලකන්නේ.